නමෝ බුද්ධාය. සද්ධාවන්ත පින්වත්නි, ශ්‍රද්ධා රූපාණිය වෙතින් ඔබ වෙත මේ කෙනේන සොඳුරු නිවන් මඟ වැඩසටහන් මාලාව තුළින් පින්වත් ස්වාමින් වහන්සේ සමගින් අපි කතාබස් කරන්නට ඉස්මතු කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඒ භාග්‍යතුන් වහන්සේගේ අසිරිමත් ශ්‍රී සද්ධර්මයයි. ඉතින් ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්මය ලොවට දායාද කළ ඒ භාග්‍යතුන් වහන්සේට, ඒ වගේම ඒ ශ්‍රී සද්ධර්මයට, ඒ භාග්‍යතුන් වහන්සේගේ අසිරිමත් ශ්‍රී සද්ධර්මය රහතන් වහන්සේලාගේ පරපුරෙන් ගෙනවිත් අපවෙද දායාද කළ මහා සංඝරත්නයට කියන උතුම් තුනුරුවනට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ වරක් චුන්ද කියන ස්වාමින් වහන්සේට මේ විදිහට වදාලා, පින්වත් චුන්ද, මේ ලෝකේ යම්තාක් ශාස්ත්‍රුන් වහන්සේලා සිටිද්ද, ඒ ශාස්ත්‍රුන් වහන්සේලා අතර භාග්‍යතුන් වහන්සේ තරම් ලාභයෙන් යසසින් අග්‍ර කෙනෙක් ලෝ පහළ වුණ නැහැ කියලා එක භාග්‍යතුන් වහන්සේ මේ විදිහට වදාලේ. යාවතාකෝ චුන්ද ඒතරහි සත්තා සත්තාර ලෝකෙ උප්පන්නෝ, නාහං චුන්ද අඤ්ඤං ඒක සත්තාරම්පි සමනුපස්සාමි, ඒවං ලාභග්ග යසග්ගප්පත්තං යතරිවාහං. භාග්‍යතුන් වහන්සේ තරම් ලාභයෙන් යසසින් දිනුවට පැමිණි වෙනත් ශාස්ත්‍රවරයෙක් මේ සම්බුදු සසුන පවතින යුගයේ වෙනත් තවත් නැහැ කියලයි භාග්‍යතුන් වහන්සේ වදාළේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා, යාවත්තා කෝපන චුන්ද ඒතරහි සංඝෝවා ගනෝවා, යම්තාක් මේ ලෝකෙ මේ සංඝරත් සංඝයා පිරිස් කණ්ඩායම් ඇද්ද ලෝකෙ උප්පන්න මේ ලෝකෙ ඉපදිලා අට අරගෙන තියෙනවද, නාහං චුන්ද අඤ්ඤං ඒක සංගම්පි සමනුපස්සාමි, ඒවං ලාභග්ගප්පත් යසග්ගප්පත්ත, මේ ලාභ සත්කාර යසස් තියෙන වෙන පිරිසක් දකින්නේ නැහැ කිව භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ තරම්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා, කවුරු හරි කෙනෙක් කියනවා නම් මේ හැම අතිම්ම පිරිපුන් දෙය මොකද්ද කියලා, ඒ භාග්‍යතුන් වහන්සේගේ සම්බුදු සසුන කිව්වා. මේ විදිහට වදාලා, යංකෝ තංචුන්ද සම්මා වදමානෝ වදෙය සබ්බාකාර පරිපූරං අනූනං අනධිකං ස්වාක්කාත. හැම පැත්තෙම පිරිපුන්, අඩුත් නැති, අනූනං අනධිකං වැඩිත් නැති, සබ්බාකාර පරිපූරං හැම පැත්තෙම පිරිපුන්, කේවල පරිපූරං බ්‍රහ්මචරියං සුප්පකාසිතං, මුළුමනින්ම සම්පූර්ණ නිවන් මඟ ප්‍රකාශ කරලා තියෙනවා කියලා. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වදාලා, ඒ භාග්‍යතුන් වහන්සේගේ මේ ඒ සම්පූර්ණයෙන්ම පිරිපුන් මේ නිවන් මඟ තුළ, මේ ධර්මය තුළ මේ කොටස අඩුයි කියලා එකතු කරන්න දෙයක් නැහැ කිව්වා. ඒ වගේම මේ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය තුළ මේ කොටස වැඩි කියලා අඩු කරන තැනක් නැහැ කිව්වා. අන්න ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වදාළ චුන්ද ස්වාමීන් වහන්සේ තුළින් මේ භික්ෂු සංඝයාට මේ උතුම් ධර්මය විවාද කරන්න නැතුව පුරුදු කරන්න කිව්වා, සංගායනා කරන්න කිව්වා. මෙන්න මේ විදිහටයි පින්නත්ති භාග්‍යතුන් වහන්සේ වදාළේ, තස්මාහතිය චුන්ද යේවෝ මයා ධම්මා අභිඤ්ඤා දේසිතා. භාග්‍යතුන් වහන්සේ විශිෂ්ට නුවණින් දේශනා කළාද, අන්න මේ ධර්මයේ තත්ත සබ්බේහෙව සංගම්ම සමාගම්ම එකතු වෙලා අත්තේ නත්තම් ව්‍යංජනේන ව්‍යංජනං, අර්ථයෙන් අර්ථය, අකුම් ව්‍යංජනයෙන් ව්‍යංජනය, මේ ධර්මයේ සංගායිතබ්බං සංගායනා කරන විවාදිතබ්බං, වාද විවාද කරන්න එපා කිව්වා. කුමකටද, යත ඉදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ටිතිකං, මේ බ්‍රහ්මචරිය ඒ කියන්නේ නිවන් මඟ බොහෝ කාලයක් පවතින්න නම් මේ ධර්මය කතා කරන්න කිව්වා. ඒ විදියටම කියන්න කිව්වා, වාද කරන්න නැතුව. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක තමා කිව්වා, දෙවියන්ට මිනිසුන්ට හිතසුව පිණිස පවතින ලොවට අනුකම්පාවෙන් ඒ කරන්න කිව්වා. භාග්‍යතුන් වහන්සේ කෙසේද වදාළේ, තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය, බොහෝ ජනයාට හිත පිණිස සුව පිණිස ලොවට අනුකම්පාවෙන් අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානම්,
දෙවියන්ට මිනිසුන්ට හිතසූ පිණිස. ඊට පස්සේ භාගිතුන් වහන්සේ වදාලා කතමේචවෝ චුන්ද ධම්මා මයා අභිඤ්ඤා දේසිතා. චුන්ද භාගිතුන් වහන්සේ විශිෂ්ට නුවණින් දේශනා කළ ධර්මයේ කුමක්ද? භාගිතුන් වහන්සේ අන්න ඒ වෙලාවේ වදාලා අප මේ ඔබ වෙතගෙන එන්න බලාපොරොත්තු වෙන සුඳුරු නිවන් මඟ ආරෂ්ඨාංග මාර්ගයේ තුල වැඩෙන්නා වූ බෝධිපාක්ෂික ධර්ම 37. ඒ තමයි භාගිතුන් වහන්සේ වදාලා සියතීද චත්තාරෝ සතිපට්ඨාන චත්තාරෝ සම්මප්පදාන සතර සතිපට්ඨානේ සතර සම්මප්පදාන වීරිය චත්තාරි චත්තාරෝ ඉද්ධිපාදා සතර ඉර්ධිපාද හතරක් වූ සතිපට්ඨානේ හතරක් වූ සම්මප්පදාන වීරිය හතරක් වූ ඉර්ධිපාද ඒ වගේම පංච ඉන්ද්‍රියානි පංච බලානි ඉන්ද්‍රිය ධර්ම පහ බල ධර්ම පහ සත් බොජ්ජංගා බොජ්ජංග ධර්ම හත ඒ වගේම ආර්ය අෂ්ටාංග මාර්ගය මෙන්න මේ බෝධිපාක්ෂික ධර්ම 37 භාගිතුන් වහන්සේ වදාලා භාගිතුන් වහන්සේ විශිෂ්ට නුවණින් අවබෝධ කළ දේශනා කළේ මෙන්න මේ බෝධිපාක්ෂික ධර්ම වාද කරන්න නැතුව විවාද කරන්න නැතුව හැම දිනම එකතු වෙලා සංගායනා කරන්න කතා කරන්න කියලා. ඉතින් අන්න ඒ නිසා පින්වත්නි පින්න ස්වාමින් වහන්සේ සමගින් අපි එකතු වෙලා මේ බෝධිපාක්ෂික ධර්ම ගැන ඉදිරියට ඒ බුද්ධ දේශනා ඇසුරින් භාගිතුන් වහන්සේගේ උතුම් සම්බුද්ධ වචනය මතු කරමින් ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මුලින්ම පින්න ස්වාමින් වහන්සේගෙන් දැනගනිමු මේ බෝධිපාක්ෂික ධර්ම 37 මාතෘකා වශයෙන් කෙසේද යන්න. අවසරයි පින්න ස්වාමින් වහන්ස. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. අපගේ පින්නත් ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබට මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ගැන අපගේ භාග්‍යතුන් වහන්සේ මෙහි තිබෙන වටිනාකම පිළිබඳව ඒ වගේම මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් අපගේ භාග්‍යතුන් වහන්සේ මේ සොඳුරු නිවන් මඟ ඊටාම මැනවින් ස්වාක්ඛාත අයුරින් දේශනා කොට වදාළ ආකාරයේ ඒ පාසාදික සූත්‍රය ඇසුරින් ඔබ වෙත ගෙනහැර දැක්වුවා. බුදුරජාණන් වහන්සේ මේ උතුම් සොඳුරු නිවන් මඟ අඩුත් නැතුව වැඩිත් නැතුව මුළුමනින්ම පරිපූර්ණ ලෙසින් අපහට දේශනා කරලා තිබෙනවා. ඉතින් මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම නම් වූ මේ බුදු සසුනේහි ඇත්තටම මහානීය වස්තු 37 කියලා බුදුරජාණන් වහන්සේ මේ බෝධිපාක්ෂික ධර්මයන් ගැන පින්වත් ස්වාමීන් වහන්සේ හඳුන්වනවා. අපට ඉදිරියේදී මේ ගැන තවදුරටත් සාකච්ඡා කරන්න පුළුවන්. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපෙන් අසා සිටි මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් කෙටියෙන් බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයෙන් පහදා දෙන්න කියලා. ඉතින් අපගේ බුදුරජාණන් වහන්සේ මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම පින්වත් ස්වාමීන් වහන්සේ ඒ මැනවින් වදාළ බුද්ධ දේශනාවට මුණ ගැහෙන සංයුක්ත නිකායේ 5 කියන පොත් වහන්සේගේ සංයුක්ත නිකායේ මහා වර්ගයේ සංයුක්ත නිකායේ 5:1, 5:2 වශයෙන් මේ පොත් වහන්සේලා බුදු ජයන්ති ත්‍රිපිටකයේදී සකස් කරලා තියෙනවා. ඉතින් මෙහි සතිපට්ඨාන සංයුක්තිය වගේම සම්මප්පදාන සංයුක්තිය වගේම ඉර්ධිපාද සංයුක්තිය ඒ වගේම ඉන්ද්‍රිය සංයුක්තිය බල සංයුක්තිය ඒ වගේම බොජ්ජංග සංයුක්තිය මග්ග සංයුක්තිය කියන මේ සංයුක්තයන්හිදී අපට මේ 7 වූ බෝධිපාක්ෂික ධර්ම අපිට මූලික වශයෙන් ගත්තහම 4 සතිපට්ඨාන 4 ඉර්ධිපාද 4 සම්මප්පදාන වීරිය ඒ වගේම පංචේන්ද්‍රිය පංච බල ඒ වගේම සත් බොජ්ජංග ඒ වගේම ආරෂ්ඨාංගික මාර්ගයේ වශයෙන් 7ක් වශයෙන් මේ බෝධිපාක්ෂික ධර්ම ගෙනහැර දක්වන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේත් ඇතැම් අවස්ථාවලදී සත්තන්නම් බෝධිපක්ඛ්‍යානං ධම්මානං වශයෙන් මේ බෝධිපාක්ෂික ධර්ම මූලික වශයෙන් 7ක් මූලික නාම වශයෙන් 7ක් වශයෙන් දේශනා කරලා තියෙනවා. ඉතින් මේ බෝධිපාක්ෂික ධර්මයන්හි පළවෙනි බෝධිපාක්ෂික ධර්මයන් 4 තමයි 4 සතිපට්ඨානය. චත්තාරෝ සතිපට්ඨාන. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බුදු දේශනාවන් වලදී 4 සතිපට්ඨාන ඉද භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. මේ බුද්ධ ශාසනයේ භික්ෂුව කයෙහි කයානුව සිහි පිහිටවමින් වාසය කරනවා. ආතාපි සම්පජානෝ
කියන්නේ කෙලස්තාවන වීරියෙන් කෙලස්තාවන නුවණින් යුතුව, ඒ වගේම සිහියෙන් යුතුව. විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සා. ඒ කියන්නේ මේ ලෝකයේ කෙරෙහි හටගන්න අභිජ්ජාවත්, දැඩි ලෝභයත් දොම්නසත් දුරු කරමින් කය කෙරෙහි සිහිය පිහිටවනවා. මේ අභිජ්ජාවත් දොම්නසනුත් ඈත් වෙලා දුරු කරලා කය කෙරෙහි, කයානුව කයෙහි යථාර්ථය අවබෝධ කිරීමට සිහිය පැවැත්වීම තමයි කායානුපස්සනාව වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. ඒ වගේම සතර සතිපට්ඨානයේ ඊළඟ අනුපස්සනාව තමයි වේදනානුපස්සනාව. අර විදිහටම කෙලස්තාවන වීරියෙන් නුවණින්, ඒ වගේම සිහියෙන් යුතුව මේ ලෝකයේ ඇලීම් ගැටීම් දුරු කරලා වේදනාවන්හි යථාර්ථය අවබෝධ කරගන්න වේදනාවන් කෙරෙහි සිහිය පැවැත්වීම. ඊළඟට චිත්තානුපස්සනාව. කෙලස්තාවන වීරියෙන් නුවණින් සිහියෙන් යුතුව ඇලීම් ගැටීම් දුරු කරලා මේ සිතෙහි යථාර්ථය අවබෝධ කර ගැනීම පිණිස සිත කෙරෙහි සිහිය පිහිටුවීම. ඊළඟට ධම්මානුපස්සනාව. ධර්මයන් කෙරෙහි මේ ආකාරයට යථාර්ථය අවබෝධ කර ගැනීමට ඇලීම් ගැටීම් වලින් තොරව කෙලෙස් තවන වීරියෙන් නුවණින් සිහියෙන් යුතුව සිහිය පැවැත්වීම. ඊළඟ බෝධිපාක්ෂික ධර්මය තමයි සතර සම්මාප්‍රධාන වීරිය. ඒක කෙටියෙන් පැහැදිලි කළොත් හතර නූපන්නා වූ පාපී අකුසල ධර්මයන් නූපද වීම පිණිස චන්දං ජනේති, කැමැත් උපදව ගන්නවා. ඊළඟට විරියං ආරභති, විරිය ආරම්භ කරනවා. ඊළඟට චිත්තං පග්ගන්හාති පදහති, සිත දැඩි කොටගෙන සඳහා වෙර වීරිය මහන්සිය ගන්නවා. ඒ වගේම උපන්නා වූ පාපී අකුසල ධර්මයන්, උපන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනායි, උපන්නා වූ පාපී අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස චන්දං ජනේති, වායමති, වෑයම් කරනවා, කැමැත් ඇති කරගන්නවා, වෑයම් කරනවා. ඊළඟට සිත දැඩි කොට ගන්නවා, ඒ සඳහා වීර වීරිය කරනවා. ඊළඟට නූපන්නා වූ කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස කැමැත් ඇති කරගන්නවා, චන්දං ජනේති, වායමති, විරියං ආරභති, චිත්තං පග්ගන්හාති පදහති, ඒ සඳහා කැමැත් උපදවාගෙන වීරිය ආරම්භ කරනවා, වෑයම් කරනවා, සිත දැඩි කොටගෙන ඒ සඳහා වෙර වීරිය කරනවා. ඊළඟට උපන්නා වූ කුසල ධර්මයන් බිහියෝ භාවාය, වැඩි දියුණු කරගන්න වේපුල්ලාය, විපුල භාවයට පත් කරගන්න භාවනාය පාරිපූර්ය, භාවනාවෙන් ප්‍රගුණ කර ගැනීම පිණිස චන්දං ජනේති, මුලින්ම කැමැත්ත ඇති කරගන්නවා, වායමති, වෑයම් කරනවා, විරියං ආරභති, වීරිය ආරම්භ කරනවා, චිත්තං පග්ගන්හාති පදහති, සිත දැඩි කොටගෙන ඒ සඳහා වෙර වීරිය කරනවා. ඉතින් මේ විදිහට සතර සම්මාප්‍රධාන වීරිය හතර ගැන පින්වත් ස්වාමීන් වහන්සේ අපට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. ඊළඟ බෝධිපාක්ෂික ධර්ම හතර තමයි සතර ඍද්ධිපාදයන්. ඡන්ද, ඒ වගේම චිත්ත, විරිය, වීමංසා කියන ඍද්ධිපාද ධර්මයන්. මේ ඍද්ධිපාදයන් විස්තර කරද්දී බුදුරජාණන් වහන්සේ විස්තරාත්මකව දේශනා කරන ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගති ඍද්ධිපාදේ වැඩිම කියලා. කියන්නේ නිවන් අවබෝධය පිණිස කැමැත්ත, ඡන්දය මුල් කරගත්තු සමාධි, ඒ කැමැත්ත මුල් කරගෙන උපදවගත්තු සමාධියෙන් යුතු සමාධි, ඊළඟට ප්‍රධාන සංඛාර, කියන්නේ ප්‍රධාන සංස්කාරයන්ගෙන්, ඒ කියන්නේ අපි ඉස්සෙල්ල මතක් කරපු සතර සම්ම ප්‍රධාන වීරියෙන් සමන්නාගත වූ මේ ඡන්දයෙන්, සමාධියෙන්, ඒ වගේම ප්‍රධාන සංස්කාර වලින් සමන්නාගත වූ ඍද්ධිපාදේ. මේ ඍද්ධිපාදේ කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ මේ ඍද්ධිපාද ගැන විස්තර කරනවා. ඍද්ධි කියලා කියන්නේ ඍද්ධි ප්‍රාතිහාරයන්. ඒ ඍද්ධියන්, ඍද්ධි ප්‍රාතිහාරයන් උපදවා ගැනීමට පාදක වෙන ධර්මයන් නිසා මේවා ඍද්ධිපාද වශයෙන් හඳුන්වනවා. ඉතින් ඒ සඳහා නිවන් අවබෝධය පිණිස දැඩි කැමැත්ත ඡන්ද ඍද්ධිපාදයේ වශයෙන් උත්, ඒ සඳහා බලවත් සිතෙහි අදිෂ්ඨානය චිත්ත ඍද්ධිපාදයේ වශයෙන් උත්, ඒ වගේම ඒ සඳහා බලවත් වීරිය ඍද්ධිපාදයේ වශයෙන් උත්, ඒ වගේම මේ සඳහා නුවණින් විමසීම වීමංසා ඍද්ධිපාදයේ වශයෙන් උත් විස්තර කරනවා. ඊළඟට පින්වත් ස්වාමීන් වහන්ස අපිට මුණ ගැහෙන ඊළඟ බෝධිපාක්ෂික ධර්මයන් හැටියට පංච ඉන්ද්‍රිය, ඒ කියන්නේ අපිට ධර්ම මාර්ගයේ ප්‍රගුණ කරද්දී අපිට අපේ ශරීරයේ ඇස, කන, නාසය, දිව, කය, මනස, මේවා මේ ශරීරයට බද්ධ වූ අපේ ජීවිතය පවත්වන්න මේවා නැත්තම් අපිට පුළුවන් කමක් නැහැ අපේ ජීවිතය
පැවැත්වීමේදී අපට මේ ඉන්ද්‍රිය පහ මනින්ද්‍රිය ඇතුළු ඉන්ද්‍රිය හයක් අපට බොහෝ සෙයින් අපේ ජීවිතය හසුරුවන්න අපට උපකාරී වෙනවා. ඒ වගේ ධර්මමාර්ගයේ හැසිරෙන ශ්‍රාවකයාට ඉන්ද්‍රිය ධර්මයන් පහක්. ඒ තමයි ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධි, ප්‍රඥාව කියන. ඉන්ද්‍රිය ධර්මයන් පහ එයාට මේ අර මේ ඇස කන නාසය දිවකය මනස මේ ජීවිතයන් ගෙවීමේදී මේ සත්‍යයට උපකාරී වන්නේ යම්සේද ධර්මමාර්ගයේ දියුණු කර ගැනීමේදී මේ ඉන්ද්‍රිය පහ එයාට මහෝපකාරී වෙනවා. මේ ඉන්ද්‍රිය ධර්මයන් තවදුරටත් කෙනෙක් වැඩි දියුණු කරද්දි මේවම බල ධර්මයන් බවට පත් වෙනවා. අන්න ඒව තමයි බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධා බලය, වීරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය වශයෙන් ඉන්ද්‍රිය පහක් වශයෙන් බල පහක් වශයෙන් පෙන්වලා දෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් විස්තර කරද්දී අපට පෙන්වා දෙන්නේ සප්ත බොජ්ජංග ධර්මයන්. බෝධි අංග කෙටියෙන් කිව්වොත් බෝධි කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒ සඳහා උපකාර වන අංගයන්. සති, ධම්ම විචේ, විරිය, ඒ වගේම ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ සප්ත බොජ්ජංග ධර්මයන්. අපිට මේ ගැන විස්තරව කතා කරන්න ඉදිරියේදී පුළුවන් වෙනවා. ඊළඟට අපිට මුණ ගැහෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මාර්ගාංගයන්ගෙන් යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මාර්ගංගටින් යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි බුදුරජාණන් වහන්සේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම යටතේදී අවසාන වශයෙන් පෙන්වා දෙන්නේ. ඇත්තට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩීම තුළ මේ බුදුරජාණන් වහන්සේ මේ ධර්ම කරුණ විග්‍රහ කරද්දී අවසානයේට පෙන්වා දෙන දෙහි හරි වටිනාකමක් තියෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩීම තුළ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම කෙනෙක් තුළ වැඩි යන අයුරු බුදු දේශනාවන්වලදී අපිට පින්වස්සාන්හස බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. එහෙමයි පින්නස් ස්වාමින් වහන්ස. පින්නත්නි, පින්නස් ස්වාමින් වහන්සේ විසින් ඉතාම පැහැදිලිව නිරවුල්ව බෝධිපාක්ෂික ධර්ම 37 මාතෘකාවසෙන් පැහැදිලි කළා. අපගේ භාගිතුන් වහන්සේ අගඤ්ඤ සූත්‍රයේදී වදාලා මේ බෝධිපාක්ෂික ධර්ම මේ 37 මේ අංග හතක් තියෙනවානේ. සතර සතිපට්ඨානය, සතර සම්‍යක්ප්‍රදාන වීරිය, සතර ඉර්ධිපාද, පංචේන්ද්‍රිය, පංච බල, සත්බුද්ධංග අරහතන් මාර්ගයේ මේ සත්තානම් බෝධිපක්ඛයානම් ධම්මානම් කියලා භාගතුන් වහන්සේ වදාළේ. මේ බෝධිපාක්ෂික ධර්ම මේ මාත්‍රිකාවෙන් 37 හතට ගෙනුනහම මේ හත පුරුදු කරනවා නම් යම්කිසි කෙනෙක් මේ ලෝකේ ඉන්න පිරිස අතර භාගතුන් වහන්සේ වදාළා මේ රජ පවුලේ පිරිස ඉන්නවා, කත්තිය පිරිස, ඒ වගේම බ්‍රාහ්මණ පිරිස ඉන්නවා. ඒ පිරිස ඊට පස්සේ රජ පෙළපති අය, බ්‍රාහ්මණ පෙළපත, ඊට පස්සේ තියෙනවා වෙළඳ ව්‍යාපාර කටයුතු කරන කණ්ඩායම. මේ ලෝකේ ඒ විදිහට භාගතුන් වහන්සේ වැඩින්න කාලේ බෙදලා තිබුණේ. ඒ වගේම හිටියා වැඩ කරන කම්කරු ජනතාව ක්ෂුද්‍ර වශයෙන්. ඒ ඔක්කොගෙම අයින් වෙලා තවත් කණ්ඩායමක් බිහි වුණා. ඒ තමයි ශ්‍රමණ පිරිස. පින ස්වාමීන් වහන්සේලා බවට පත් වුණ පිරිස. භාගිතුන් වහන්සේ වදාළ මේ රජ පෙළපතින් වේවා, බ්‍රාහ්මණ පෙළපතින් වේවා, එහෙම නැත්නම් මේ වැඩ කරන ජනතාව අතරින් වේවා, එහෙම නැත්නම් මේ ඊට පස්සේ ශ්‍රමණ පිරිසෙන් වේවා, මේ හැම කණ්ඩායමකින්ම නික්මිලා පැවිදින මේ පිරිස බෝධිපාක්ෂික ධර්ම හත දියුණු කරයිද? අනේ අය මේ ජීවිතයේදීම නිවන් මඟ සම්පූර්ණ කරනවා කියලා. ඉතින් ඒ නිසා මේ බෝධිපාක්ෂික ධර්ම අනාගතයේදී අපිට සතිපට්ඨාන සංයුක්තය, ඒ වගේම බොජ්ජංග සංයුක්තය, මග්ග සංයුක්තය ආදී වශයෙන් මේ සංයුක්ත අපට බුදු දේශනා ඇසුරින් කතා බහ කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා පින්වත්නි, ඒ භාගතුන් වහන්සේගේ ඒ බෝධිපාක්ෂික ධර්මයන් ඇතුළත් බුදු දේශනා අනාගතයේ කතා කරන්න බලාපොරොත්තුෙන් අපි පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. මේ අසිරිමත් ධර්මය අප ජීවත් වෙන මේ යුගයේ දක්වා රැගෙන ඒ භාගිතුන් වහන්සේගේ සංඝ පරපුරට, විශේෂයෙන් මේ යුගයේ උපන් අපට
ඒ ධර්මය දායාද කළ පින්නත් ලොකු ස්වාමීන් වහන්සේට. ඒවගේම මේ ධර්මය සුරකින ධර්මය ආරක්ෂා කරන දෙවිවරුන්ට, ඒවගේම පින් අනුමෝදන්ගෙන මේ ඥාතීන්ට, ඇතුළු ඔබ වෙත මේ ධර්මය රැගෙනන ශ්‍රද්ධා මාධ්‍ය ජාලයට, සද්ධා රූපවාහිනියට විශේෂයෙන්, ඒ කටයුතු කරන ස්වාමීන් වහන්සේලාට, මේ කාර්ය මණ්ඩලයට, මේ ධර්ම දාණයට අනුග්‍රහ කරන පින්නත් ඔබ හැම දෙනාටමත් අපි මේ අසිරිමත් භාගිතුන් වහන්සේගේ විශිෂ්ට නුවණින් දේශනා කළ මේ ධර්මය ලොවට දායාද කරමින් රැස් කරන පින් අනුමෝදන් කරනවා. භාගිතුන් වහන්සේගේ අසිරිමත් මේ ගාම්භීර මේ ධර්මය ගැන පින්නත් මුලින්ම හිත පහදවා ගන්න. හිත පහදවා ගැනීමත් පිනක්. ඒ හිත පහදවාගෙන ඒ රැස් කරන පිනින් ධර්මය අවබෝධ කරන්ට වෙහෙසෙන්න කියලා ඉල්ලා සිටින ගමන් දෙවිමිනිස් ලෝකයේ හැම දෙනාටම අපි මේ ඒ භාගිතුන් වහන්සේගේ ධර්මය දායාද කරමින් රැස් කරන පින් අනුමෝදන් වෙලා බෝධිපාක්ෂි ධර්ම දියුණු කරගෙන සසර දුක් නිමා කරගන්නටම වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති. සාදු සාදු සාදු.